मेतन पोरे अदा रुपया पन हाकिलो උඹෝ ඒ විදිහට සල්ලි නැති කරන්න ගියාම මේ ජීවත් වෙන්නේ කොහොමද අනිත් වැඩ කරන්නේ කොහොමද උඹෝ උඹේ යාළුවත් එක්ක තියෙන ආසරේ ටිකක් නතර කරපන් අම්මලට උන්නේ නැහැ මගේ යාළුව ගැන යාළුව ගැනයි මගේ ගමන් බිමන් ගැනයි අම්මලා කියන්නේ මට ගෙදරට වෙලි වෙලා මේ ආපු පුච්චන්න කියලාද එහෙම නැත්නම් මේ කඩේට තේ ගහන්න කියලාද ඒක නෙවෙයි පුතේ බලාපන් දැන් තාත්තා අසනීපෙන් ඉඳගෙන කීයක් හරි හම්බ කරන කොච්චර මහන්සි වෙනවද කියලා महत्ति තාත්තා තනි මිනිස්සයා. ඇයි එතකොට අර අක්ක පන්ති ගිහිල්ලා හම්බ කරන සල්ලි? ඒක මහලක කඩියක් හම්බ වෙන්නේ නැහැ. අර ගෙදර ඉන්න වට යනවා මිසක්ක. ඒක ඒකගේ වියදමට වත්මදි. ඔව් ඉතින්. අම්මට පෙන්නේ අක්ක ගැන විතරයිනේ. මට ඉක්මනට යන්න ඕන. අද නම් විලියොන් අයියාගේ හිතේ හැටියට බන ටික අල්ලන්නේ නැත්. ධම්මෝ හවේ රක්කත ධම්මචාරි. අහලා තියෙනවා නේද? महानुवा දලාලි හාමිනේ ඉන්නවද මම මේ දවස් දෙක තුනක් මාව හම්බ වෙන්න කියලා පාදිසියක්ද නෑ මේ මේ ඔන්න ඔය පැත්තේ ඇති යන්න හාමිනේ හාමිනේ ආ බාර වැඩක් වගේ මම්මේ බැලුවා කවුද කියලා. දයාවතිනි. මොකද පැ මේ පැත්තේ මම්මේ දුව හම්බ වෙන්න කියලා ආවා. ආ. අපේ කොළුවට ඉංග්‍රීසි පොත පොඩ්ඩක් කියව ගන්න පුළුවන්ද කියලා බලන්න. ආ දුව නම් මේ වෙලාවේ නෑ ගෙදර.
බැරි වෙන එකක් නෑ. ළමයා මොන පන්තියේද? පස්වැණියේ හාමිනේ. ආ. මේ හාමිනේ. මේ ළමයා ආණ්ඩුවේ ඉස්කෝලේක නෙවෙයිලු නේද උගන්වන්න. මොකද්ද මේ පරයිවද්ද මොකද්දලු? මොනවා කරන්නද බං? ආණ්ඩුවේ රස්සාවල් වලට ඉල්ලුම් පත්‍ර දැම්මා දැම්මා කෝ හරියනවා. ඇරත් ඉතින් ඔය ළමයා ආසත් ඔය රස්සාවටමනේ. විභාග පාස් කරත් ඔච්චරයි. අර ළමයාට පුරුදු වෙන්නත් එක මං ඉතින් ඔය යවන්නේ. අනේ. ඒ ළමයා නම් හරිම සීදේවි ළමයා. පාරේ යනකොට එනකොට උනත් බොහෝම නිවිච්ච පාටයි. හාමිනේ. නරකද හොඳ තැනකින් කතා කරලා බැලුවනම් මේ කාලේ හැටියට නැහැ මම මේ කිව්වේ මේ එහෙනම් ආමිනේ දුවාම අහලා බලන්නකෝ මං හෙට කොළුවත් එක මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්න මං යන්න හොඳයි මුදලාලට රෙජිස්ටර් ලියපන් ආ මෙන්න ඔය පොඩක් සංගලද ग्राम सेवक साहती ඒක නම් ඉතින් කොහොම හරි කරන්න බැරිය. ඒත් මට සැක මේ මිනිහා කොච්චර කාලයක් මේක ඉඳීද කියලා. ඒක නෙමේ හාමිනේ. මොනවද මේ ජයසිරි ගැන මේ අහල පහල මිනිස්සු කියන කතා? මොනවද? ඇයි හාමිනේට නැද්ද කිසිම ආරංචියක්? සෝමි. මොකද හදිස්සියේ? හදිස්සියක් නම් නැහැ හාමිනේ. අද රාත්‍රියේ අර ඩ්‍රාමා ආරක්ෂක වැඩේට මායි සිරිපාල කොළුවයි ඉස්කෝලේ මාත්‍යගේ පුතා මාතුම් ඔව් අපි තුන්දෙනා යන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ හා ඉතින් රාත්‍රියට තේ ටිකක් බිව්ව තමයි හොඳ ඒක පොඩක් මතක් කරලා යන්න කියලා යාවේ ආ ඕක සුළු වැඩක් නේ කොයි එකට සෝමි රැට යනකොට පොඩ්ඩක් දොරට තට්ටු කරලා යන්නකෝ හා හදිසියොත් අපිට නිින්ද ගිහිල්ලා තිබුණොත් ඉතින් හයියෙන් කතා කරගන්න එතකොට හැරි ආ මේක නෙමෙයි සෝමි. මොකද අපේ කොළුව ඕකෙන් මග ඇරුණේ. අයියෝ ඒ කිව්වේ මේ රැට මේ හොඳ නැහැ කියලා නිදි මරන්න. එහෙනම් මොකද ලෙඩක් තියනවා කියලා කිව්වේ? මොනවා? ඔව්. ඉතින් අපි තීරණය කරා මේ මිනිහට කියලා තේ ටික හදාගන්න. දන්නේද පොඩි කෑමකුත් එක මොකක් හරි. අපිල් කාර්යය නේද ඔය මේ පැත්තට එන්නේ රාලහමිත් එක්ක. ඔව් ඔව්. එහෙනම් විදියෙන් නම් ඒ තරම් සුබ වැඩකට නෙමෙයි වාගේ. අපි අර කොස් ගහ දුන්නේ නැති එකට මේ කොන්තරේට දන්නේ නැහැ. වාඩි වෙන්න රාලහාමි. මුදලාලි මං ආවේ ලොකු රාජකාරියකට. හැබැයි වහංගු කරන්නේ නැතුව මට ඇත්තම කියන්න ඕනේ. වහංගු කරන්නේ ඉතින් අපි වරදක් කරලා තියෙන එකක් ය. වරදක් කළා නෑ. ඒක තව ටිකකින් එළි වෙවි. මම මේ ග්‍රාම සේවක රාලහාමි එක්කගෙනම ආවේ විස්තරේ ඔක්කොම දැනගෙන. ඉතින් කියන්නකො මොකද්ද කරලා තියෙන්නේ අපි? පෙරේදා හැන්දෑවේ මෙහාට ගෙනාපු මේ කෙහෙල් කන කවුද මේ තරම් ආවේ? මෙහා කොටේ දීමේක. ඔව්. මේක අර අර කොළුව නේද? ආ අර මේ තෙපානිස්ගේ කොළුව. ඔය කොළුව නිතරම මෙහාට කෙහෙල් කන් ගේනවා. වෙනත් වෙලඳන් ගේනවා. කීයක් දුන්නාද මේකට? රුපියල් 50ක් දුන්නා. පස්සේ ඉතින් මේ පින් සෙන්ඩ් වෙන්න ගත්ත තව රුපියල් 10ක් දෙන්න කියලා මං ඒකත් දුන්නා. අයි අයි අනේ අනේ අයි 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 අනේ 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 සෝමදාසයා අතගීම අනේ අනේ කනගලෝ අතගීම අනේ නෙමෙයි නෑ නෑ සෝමදාසයා මම නෙමෙයි සෝඳ බබ බොරු කරන්න එපා මට එන්සිනා කිව්වම බල එළදෙන මතක ගා ඉන්න දැක්ක කියලා එහේ ඉඳලා පට්ට ගන්නවා කිව්වා මං
එපා කියද්දී අප්පුව තමයි එළදෙනක කරේ තිබිච්ච පොලු කෑල්ල කපලා වැද්දට විසි කරේ. හරිද මං කිව්වා? එළදෙනේ කරේ තිබිලා තියෙන හරස් පොලු කෑල්ල. මන්සෝ මෑයෙල කළ තරහම තරහයි. මාව පොඩි මහත්ය මහත්ය ගෙදරින් එලෙව්වා. मैंने मटन पड़ी।